එතකොට මේ දැනුගත් නීතිය සම්බන්ධ දන්න අධිකරණ විසුරුවරුන් සභාපතිත්වය දරන මානව හිමිකම් කොමිෂන් සභාව කියන්නේ මේ සිරකරුවන් ලවා පහර දීම හරිද කියන එක. මේක දෙපැත්තක් තියෙනවා පාවිච්චි කරා නම් වැරදි. එතකොට මේ කුඩවිය කියන්නේ පාවිච්චි කරා නම් හරිද කියන එක. මෙහෙමයි. දැන් අපිට කියන්න තියෙන්නේ මේ කොහොමුණන්ද කර අපේ පැරණි සිංහල කියවලක් තියෙනවානේ වැටක් නියරක් ගොයම් තානක් කියලා. හැබැයි වැට මොකද්ද නියර මොකද්ද කියන එක අපිට තේරෙන්නේ නැහැ. හැබැයි සිංහල තනකොළ කනවනේ මාර සිංහය තමයි. ඒක බහැරියෝ කියන්න ඕන. හරක් තනකොළ කෑවට සභාපති තුමියනි මේ නීතිඥ සේනාවකට වගේ සිංහව තනකොළ කන්නේ එහෙනම් කනවලන් කන්නේ සිංහයෙක් නම් තනවලන් සිංහයෙක් නම් ඒ මාන සිංහවම තමයි. ඒක අපි පැහැදිලිව කියනවා. මොකද මේ 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 රටේ මම වතුකරේ නියෝජනය කරන්නේ. අර මානවින්න කොමිෂන් සභාව කියලා කෝට්ටේ ගහපු මේ වාහනය කියන වත්තක් ඇතුලේ ඒ පරිසරය හැදෙන. එහෙමවත් නොයන මේ ජනතාවාදී ජනතාවගේ මේ මේ ජීවිතය ඉන්න ජනතාවගේ ජාතික ඉන්න ජනතාවගේ හාල්මිට අරුවට ඉන්න ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන නීතිඥ වැරදි කියන මානව හිමිකම් කොමිෂන් සභාව හරිද? අපි ඔබතුමාලා තුමියලා කරන දැනුම් ගන්නයි නෙමෙයි. හැබැයි කඩයක් කියනවා මම දන්න විදියට නම් මම දැනෙන විදියට නම් මේ මානව හිමිකම් කොමිෂන් සභාව කිව්වහම යම් කිසි කොමසා විශ්ව කණ්ඩායමකින් සැදුම්ල එකක් මානවයාගේ අයිතිවාසිකම් ගැන සොයාබලන එන්නේ මෙලින් සිටින ජාත්‍යන්තරයට කරුණු කාරණා දැනුම් දෙන ඒ අයිතිවාසිකම් රකින ආයතන. එතකොට මේ ආයතනේ අනිත් කොමසා විශ්වරු මේ සභාපති තුමියගේ ප්‍රකාශයට එකඟ වුණාද කියන එක පිළිබඳ හොයලා බලන්න ඕන. ජනතාවත් මේක හොයලා බලන්න ඕන. මොකද මේ ඔබ තනි තීරණයක්ද තනි හොඩවැයකට ගත්ත එකක්ද කියන එක පිළිබඳ අපි දන්නේ නැහැ. ඒ පිළිබඳ දැන් රටණි කරනකොට කොමිසමේ අනිත් කොමසාරිස්වරු සම්බන්ධ නැත්නම් ඒගොල්ලෝ මේ හේතු දෙන්නේ ඒ උත්තරීතර දෙන්නේ යම් කරුණු කාරණා ඒවි. හැබැයි එක දෙයක් තියෙනවා. මෙහෙමයි මේ ජනතාව පීඩනයේ පත්වෙච්ච ජනතාවට හුස්ම දෙන්න ඉන්න මානවිකම් කොමිෂන් සභාව අද පෙට්ටි සාප්පුවක් වඩ පත් කරන්නේ. මේක මේ බොරු කියලා අපේ හිර හදේ දැම්ම අපි තනකොළ නොකළ සිංහව බව මාන සිංහවට කියනවා. තනකොළ කර සිංහව මොකද තනකොළ කරන මාන සිංහවනේ. ඉතින් මට කියන්න තියෙන්නේ මේ පෙට්ටි සාප්පුවක් කරලා ඒ ජනතාවගේ මලගම දක්වන මල්සාලාවක් කරන්න එපා. ඒක පැහැදිලිව කියනවා. හරි අපි රටේ ජනතාවගේ අයිතිය වෙනුවෙන් කවදාවත් මේ කියනවා මේ සිවිල් සමාජයේ ක්‍රියාකාරී තාක්ෂණයට මේ ක්‍රියාකාරීත්වය සහ මානව හිමිකම් ආරක්ෂා ගන්න කියවදීම එපාද? හැබැයි මට කියන්න තියෙන්නේ අපි සිංහාට බයයි නංගේ මාන සිංහන්ට නම් බය නංගේ කියන එක පැහැදිලිව අපි හිරහට එන්නේ කියලා කියන එක ප්‍රකාශ කරමින් මාගේ අතට සබ්බය අවසන් කරනවා.